හයි සුබ දවසක්. ඔන්න ඉතින් අද මම සූදානම් කරේ සම්පූර්ණ බර්ත් එකක් හදන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම පිටි ග්‍රෑම් 500ක් ගත්තා. සින්තේ හැඳි 3ක් ගත්තා. ඊට් තේ හැඳි 1.5යි. මම මේකට ෆ්‍රෙෂ් මිල් මිලිලීටර් 120ක් ගත්තා. අපි එකක් මේකටම දාගමු. වතුර මිලිලීටර් 120ක් ගත්තා. එකක් මේකටම දාගන්නවා. ලුණු පුරවල තේ හැඳක් ගත්තා. මේක හොඳට මික්ස් කරගමු. මම දැන් මේ බිත්තර එකට මේක දාලා හොඳට මික්ස් කරගන්නවා. දැන් මම මේ ඊට්ස් මිශ්‍රණය මේ පිටියකට දාගන්නවා. පොල් තෙල් මිලිලීටර් 60ක් ගත්තා. මම එකෙන් චුට්ටක් ඉතුරු වෙන තියලා දාගන්නවා. අපි දැන් හොඳට මේකට අලවන්න. මේක අතින් අනනවා. කරගත්ත තෙල් ටිකක් දාගන්නවා. ලෑල් දාගෙන මම පිටි ටික හොඳට මීට් කරගන්නවා. හොඳට විනාඩි 5ක් 7ක් මේ පිටි ටික මම මිස් කරගත්ත මේ විදියට. දැන් අපි මේක දෙගුණයක් පිපෙනකම් බෝල් එකට දාලා තියන්න ඕනේ. තෙල් ටිකක් මේ විදියට ගාලා උඩින් තෙල් ටිකක් දාලා තෙල් ටිකක් මේ විදියට දාගෙන අපි මේක දෙගුණයක් පිපෙනකම් පැය දෙකක් හොඳට ආවරණය කරලා තියන්න ඕන. දැන් ඔයාලට පේනවා ඇති මේ පිටි එක ගොඩක් සොෆ්ට් එක තියෙනවා. දැන් මම මේක මේ විදිහට ආවරණය කරනවා. පැය දෙකක් පිපෙන තියමු. ස්ලයිසස් කපා ගන්න වගේ පෙති වගේ සුදු ලුණු ටික මම මේක දානවා. ලුණු තේ හැඳි භාගය මම මේක කරගන්නවා. මසාල පවුඩර් තේ හැඳක් වගේ ප්‍රමාණයක් සැර අනුව මම මේකට කිරි මේස හැඳි දෙකක් එකතු කරගත්තා. කැමති නම් ගම් මිරිස් ටිකක් දාගන්න පුළුවන්. මිරිස් වැඩි සැට් හදන්න. මේක පැය දෙකක් විතර මම මේ විදියට වහලා තියෙනවා. දැන් මම මේ විදියට වහලා පැය දෙකක් මේක තියෙනවා. පැය දෙකකට පස්සේ අපි පිටි එක බලමු කොහොමද කියලා. ලස්සනට පිපිලා තියෙනවා. දැන් මම අත් දෙක සෝදලා දැන් මම පිටි කුලිය ගන්නවා. හද කර කර පිටි ගුලිය මේ විදිහට රෝල් කර ගන්නවා. අපි මේක කොටස් 6කට වෙන් කර ගන්නවා. මම දැන් මේ පිටි ගුලිය
ලොකු බර්ගර් හතරකටත් පොඩි බර්ගර් දෙකකටත් තමයි හදාගත්තේ. මේක දැන් අපි විනාඩි 45ක් ආයි පිපෙන්න තියන්න ඕනේ මේ ෂීට් එකකින් වහලා. අපි විනාඩි මේ 45ක් මේක පිපෙන්න තියමු. මම බිත්තරක හමදයක් ගත්තා. ඒකට කිරි ස්වල්පයක් දාලා හොඳට මික්ස් කරගෙන බර්ගර් එකේ උඩ දාගමු. මම මේ බර්ගර් එක උඩට පැලට් ටිකක් මේ වගේ දාගන්නවා. දැන් අපි සෙල්සියස් අංශක 180ට විනාඩි 20ක් 25ක් විතර මේක ඉන්නවෙමු. බටර් ටිකක් දාගන්න ඕනේ මේ වගේ. අපි මේ ටික මේ ලස්සනට තියානේ බබා. අපි මේ ටික නිවෙන්න තියමු. මම චිකන් කෑලි ටිකට පිටි තවර ගත්තා. මම දැන් පෑන් එකට තෙල් ටිකක් දාගන්නවා. දැන් අපි තෙල් එක දාගමු චිකන්. දැන් අපි මේක දෙපැත්තම ලස්සනට ෆ්‍රයි කරගමු. මේ දවස්වලදී අපිට ඕමනා විදියට කිසිම බඩුවක් ලැබෙන්නේ නැහැ ඕඩර් කරලා ගේන හින්දා අපිට ඕමනා සයිස් එකක් නැහැ සයිස් එකක් කපා ගන්න. සලාදත් එහෙමයි. අපි දැන් හදාගත්ත බර්ගර්ස් කපා ගන්නු. පැකට් විතර පස්සේ නේ බුතේ හොඳට නිගලා නේද. මේ විදියට තියනවා ලස්සනට. අපිට කැමති නම් මේක මේ බටර් ටිකක් ගාලා ටෝස් කර ගන්න පුළුවන් නේ පුතේ. ලස්සනට ටෝස් කරලා පෙන්නන්න දෙක. මේ දවස්වල ලස්සන පොළ නැහැ. අපිට බොහොම මාරුන් තමයි සලාද ටිකක් ඕඩර් කරලා ගෙන ගත්තේ. මම තක්කාලි ටිකක් ලුණු ටිකක් දාගන්නවා. ගම්මිරිස් කුඩු ටිකක් දානවා. මේ වගේ ලුණු පෙත්තක් තියෙනවා.
තියෙන්නේ මම ටෝස්ට් කරගත්ත පාන් එක කපලා ඉතින් මේ තියෙන්නේ ලොක්ඩවුන් කාලේ ගොඩක් අඩුපාඩු එක්ක අපි හදාගත්ත බර්ගර් එක. ඉතින් මේ අපි ඕඩර් කරනේ වනේ මේ ගොඩක් ලාට අපල ලැබෙන්නේ. ඒ වුණත් අපි සතුටු වෙන්න ඕන අපිට හැම හරි ඒගොල්ලෝ ඒ දේවල් ගෙනත් දෙන එක ගැන. ඉතින් මේ අපේ ගෙදර තියෙන දේ මේ විදිහට හදාගන්න ලස්සන බර්ගර් එකක් අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතාමත් පහසෙන් හදාගන්න බර්ගර් එකක්. ආයේ පස්සම රස රෙසිපි එකකින් හමු වෙමු.